निवसे सिटीन ओबे दारुआ वगेम तारुण्यट एक्कला इन्न नेत्तम तारुण विये इन्न दारुआ हेट दवसे रटे मोन वगकीमद बारगाने ओगे वृत्तिय मुखक्त ओगे जीवन गमने वगकीम दरन पैतिकट कुमक्त ओगे दक्षतावे कुमक्त मेवा अपि हंदुनागेन तियेनवद बलन्न अपि मे योमुवन्नट यान्ने ए पिलिबंदव इतामत कालोचित वेडसटहनक गैन कथा करन्न अब मैं गिवेमिन सिटिन्ने असीरु कालयक ए उनात कालिन कालेटिन अभियोगत एक अपिट इसराट यान्न सिदु वेनवा ओब नमे दाए एकुनासिनी वल इकनुम लबन दरुवेकुगे दिमापियेक गुरुवरेक नेद हितवतेक यहलुवेक एमत नेतनाम यम एंदुनुकमक एते एक वेन्न पुलुवान मे पनिविडे दरुवन लगट अरन यान्न ओबट पुलुवान ආදරණීය දරුවනේ කාලයක් තිස්සේ ක්‍රියාකාරකම් වලින් ඈත් වෙලා ඉන්න ඔබට ඔබේ හැකියාව නුරගා බලන්න ත්‍යාගසහ සාධකපත් දිනා ගන්නත් ලැබෙන අවස්ථාවක් ගැනයි මේ කියන්න හදන්නේ මේ කොරෝනාසි ඔව් බොහොම ආරක්ෂිතව ගෙදර ඉඳන් ඔක්කොම තරඟ තියෙන්නේ ඔන්ලයින් තාක්ෂණයේ මෙන්න මේව තමයි පැතුන තරඟ කතික තරඟ චිත්‍ර තරඟ ගද රචනා තරඟ පද්‍ය රචනා තරඟ සහ ප්‍රශ්න විචාරාත්මක තරඟ අවුරුදු 18ට වැඩි වැඩි හිටියන්ටත් ගද රචන තරඟයක් තියෙනවා මේ තරඟ සංවිධානය කරන්නේ යවුන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට දී තිබෙන මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මගින් ඔක්තෝබර් 4 සිට 10 දක්වා පැවැත්වෙන වෘත්තීය මාර්ග දෙස සතියේ සමගාමීවයි මේ සියලු තරඟ පැවැත්වෙන්නේ තරඟ වලට අඳුම් කරන්නේ මෙහෙමයි वीडियो का तिक्का तीन लिंक के कटे आन। तारंगे विसर की वला आयदों कराने तीन लिंक के कटे आन। उबी ईमेल लिपिने लबादीला गूगल फॉर्म में कपूरवान। वैरी विस्तर आवश्यक नाम दिपाते में दुबी बड़वीय। यूट्यूब चैनल ये। फेसबुक पीटू बाविदा कराने पुलु। इमान नेता। දිස්ත්‍රික්ක ප්‍රාදේශීය කාර්යාලයක සිටින මානව සම්පත් සංවර්ධන නිලධාරියෙක් හමුවන්න පුළුවන්. තරු විතරක් නෙමෙයි. රැකියාව සුවඳ අයිට රැකියා පොළ වැඩසටහන. කරන්න මොනවද කියලා හිතාගන්න බැරි වින්න අයිට තමන්ගේ හැකියාවන් ලැබියවන් වලට ගැළපෙන විදියට අනාගතය සැලසුම් කරගන්න උදව් වෙන වෘත්තීය යතුරු පරීක්ෂණ සහ මාර්ගපදේශන සේවාව. විවසායකෙක් වෙන්න සැලසුම් හදා ගැනීමට අවශ්‍ය මාර්ගපදේශන ලබා දෙන්න. इन दिनांक मध्य त्यागन काले अब खबर तूने विनवाद नेवती नोसिच न पावा रटटे नये ऐति वैद ऐति परपुरा खादन अभी टेक कराने पुलवा मैं अंदर तुलम एलियट पार होया गन मार्गगत क्रमेट कलहकी देवल अम्मलाट प्रश्नो अनागत प्रश्नोट वेदिकावाक मार्गोपदेश सत्या मार्गगत क्रमेट महा क्रियाकारकमोस्योंगे दक्षता हंदुनागनी में वैद्य पिली वला इतन में पिली बंदो कथा बहाकराने ट में नायकत्ते लबादिन तरुण हां क्रीडा अमात्यांशे लेकम तुमन अपे परिपालन शेष्ट्रे हसल अध्यक्षीम अत्यक अनुराध विजय कौन में तुमन अपिते किन्हों आई बोल ये वगैरह අධ්‍යක්ෂ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ ශිරෝමාලි හේවගේ මැදිනියත් අපිත් එක්ක එකතු වෙලා නයි බල. ලේකම්තුමනි ඇත්තටම අපි දක්ෂ මොකටද කියලා හඳුනා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් අපේ අධ්‍යාපන සංස්කෘතිය ඇතුලේ නැහැ නේද? හසල කවුරු හරි තරහ වෙද්දී දැන් නම් මේකට උත්තර දෙන්න ගියා. ඔව් ඇත්තටම ඒක ඉතාම හොඳ සාධාරණ ප්‍රශ්නයක්. මොකද රටේ පුරවැසියන් හැටියට ප්‍රශ්න නැගීම මම හිතන්නේ අපිට අයිතියක්. අවුරුදු 73ක් වෙනවා විදාස ලැබලා. අපි නිදාසෙන් පස්සේ කතා කරු කතා විතරක් පටන් ගත්තත් අපි අධ්‍යාපන ක්‍රමය අවුරුදු 73ක් ඇවිල්ලා තියෙනවා. ඒකේ යම් යම් අවදීන් තියෙනවා.
හැබැයි අවදි වල අපිට සමහර සමහර කාරණා සම්බන්ධයෙන් ගත්තොත් සමහර අවදි වල දේශීය චින්තනය දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දේශීය කර්මාන්ත දේශීය ආර්ථිකයක් මේවා ගැන හිතපු කාල සහ ඒකට ගැළපෙන දේවල් සිලබස් එක ඇතුළට ගිය කාල අපිට තියෙනවා මොකද තියෙනවා අපි පාසල් ගිය කාලේ ගත්තොත් එහෙම තිබුණා ලෝහ වැඩ තිබුණා මැටි වැඩ තිබුණා වඩු වැඩ තිබුණා මේ වගේ කාර්මික තිබුණා උත්තිමේ දේවල් පාසල ඇතුලේ කතා කරා පාසල ඇතුලේ වෘත්ති විෂයන් සාකච්ඡා කරලා ඉඩකඩ තිබුණා සහ ඉගෙන ගත්තා හැබැයි ආපහුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා ඒවා බැහැර වුණා කාගේ වුණාටද මොන හේතු මතද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා ඉතින් මම දැක්කේ 1977 වෙනකොට ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වලා දෙනවා එතන මේ විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක අපේ රට සහ මුලින්ම ලෝකෙට විවෘත කරනවා ඒ විවෘත කිරීමේදී අර අපි සාමාන්‍යයෙන් කියනවා මේ බාහිරින් එන හුලඟට ගෙට ඇතුල් වෙන්න අපි අවසර දිය යුතුයි හැබැයි ගේ තියෙන දේවල් ගහගෙන යන්න ඉඩකඩ නොදිය යුතුයි කියලා හැබැයි අපේ විවෘත කිරීම තුළ මට හිතෙන්නේ බොහෝ වෙලාවට අපිට පිටින් දේවල් බොහෝ ආවා හැබැයි මේ ඇතුළත ඉන්න එකට මොකද වුනේ කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින් මේක අධ්‍යාපනයටත් බලපෑවයි කියන එකයි මගේ අදහස ඉතින් එහෙම ගියාට පස්සේ පූර්තීන්ට වඩා මම හිතන්නේ කාගේ හරි උවමනාවට නිර්මාණය කරන පිරිසක් එහෙම නැත්නම් හුදු සහාත්‍යක ටිකක් එකතු කරගෙන මට ආවල් ඒවා තියෙනවා මේවා තියෙනවා කියලා ආඩම්බර වෙන පිරිසක් නිර්මාණය වීමේ තත්ත්වය නිර්මාණය වෙනවා මිනිස්සු ප්‍රායෝගික කාරණා වලින් ඈත් වෙනවා ඒ වෙනුවට මේ තාක්ෂණීය ආක්‍රමණයත් බලපානවා මුල්වදීදී රූපවාහිනිය නිසා අනිකුත් තාක්ෂණික මෙවලන් ටික දැන් වෙනකොට මම හිතන්නේ මේ අපේ මොබයිල් දුරකථනය සහ ඒ ආශ්‍රිතව තියෙන මෙවලම් ටික දැඩි ලෙස අපිට බලපෑම් කරලා තියෙනවා. ඉතින් අර නරකම දේ තමයි දැන් මිනිස්සු මහන්සිලා උපයන්න එච්චර කැමති නැහැ. ඒ වෙනුවට මේ බොහොම මහන්සි නොවි දෙන්නේ මැදට පැනලා එතනින් යම්සි ගණ දිනුවක් කතා කරලා ඒක කියලා හොයාගෙන ඒ සතුට විඳින්මින් ඉන්නවා. ඊට පස්සේ ජීවිතෙත් බොහොම මේ කාල බීලා විනෝද වීම ඒක තමයි සතුට කියලා හිතාන ඉන්නවා. කවුරු හරි සම්බන්ධයෙන් ගත්තොත් මේ ගුණධර්ම කියන ටික ඒවා මේ ඔක්කොම දැන් සෝදාපාලුලා තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ මේවට අධ්‍යාපන ක්‍රමෙත් සුවිශාල බලපෑමක් තියෙනවා. ඒතර අද ගුරු භූමිකාව ගත්තත් ගුරුවරයා කියන චරිතය අපි දැකපු අපිට හම් වෙච්ච අපිට ශිල්ප දුන්න ගුරුවරු මම හිතන්නේ දෙවිවරු. අපි ටියුෂන් ගියේ නෑ ඉස්කෝලේ යනකොට. අපි පාසලෙන් දුන්න අධ්‍යාපනයමත් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම යන්නේ. විශ්වවිද්‍යාලය තුළත් අපි කොහොමත් මේ ටියුෂන් ගේ නෑ. අද විශ්වවිද්‍යාලවල යන ශිෂ්‍යන්ට ටියුෂන් ගන්නවා කියලා ඔබ දන්නවද මම දන්නේ නෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට මේ අධ්‍යාපනය කියන එක ඉතාම හරවත් ඉතාම පිරිච්ච සාරවත් තැනක්. පාසල කියලා කියන්නේ ඒක නිකන් දැන් අද අපිට ඉතාම සතුටෙන් සිහිපත් කරන්න පුළුවන් තැනක් කියලා තියෙනවා. නමුත් වර්තමානයේ උට එක ටියුෂන් දින තැනට හරි වෙන තැනකට හරි වටිනාකම විතැන් වෙලා තිනවා දුක අතිශය විභාග කේන්ද්‍රීය බව දැන් ඒක ඊටම වැදගත් යෝජනාවක් මම හිතන්නේ ලෝකයේ සිසුන්ගේ හෝ පුද්ගලයෙක්ගේ හෝ දැනුම හෝ හැකියාවල් කුසලතාවල් මැනබැලීමේ ක්‍රමයක් තමයි විභාගය කියන්නේ ඒතුළ ඒක ඇතුළත කුසලතාවෙන් 14ක් සාමාන්‍ය මැනබැලිය යුතුයි නමුත් මේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවත්වන විභාගය තුළ බොහෝ වෙලාවට කම්පිටන්සිස් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා හතරක් පහක් තමයි මැනෙන්නේ. ඉතුරු 14න් හතරක් මැන්නම ඉතුරු 10 කොහෙද තියෙන්නේ? මෙන්න මේ ඉතුරු 10 මැනනු බැලීමේ ප්‍රශ්නය බරපතල විදිහට තියෙනවා. දැන් ඔබ නිකන් කල්පනා කරලා මගේ මව දැන් අවුරුදු 82ක් වයස ඉංග්‍රීසි මාධ්‍යයේ ඉගෙනගෙන තියෙනවා. එතකොට අද වෙන ඒගොල්ලන්ට ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන ඒ වැඩ කරන්න ඒව කරන්න ඔක්කොම ඒ කාලේ වෙනකොට ඒ ශ්‍රේණිවල දක්ෂතාවය තිබුණා. නමුත් අද බලන්න අපේ තාමත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රතිඵල 46ක වගේ ප්‍රමාණයක තියෙන සමත්. ඒ සමත්තාවයේ ඩිස්ටින්ක්ෂන් එකක් ගත්තත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන්. ඒ ප්‍රායෝගික ප්‍රශ්නේ තියෙනවා. ඇයි අපි හැම වෙලෙම බැලුවේ ප්‍රශ්න පත්‍රයක් දීලා ඒකට උත්තර ලියන ඉංග්‍රීසි දැනුම. මේ ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න ක්‍රියාවලිය පිළිබඳ කිසිම පරීක්ෂණයක් කරේ නැහැ මැනබැලීමක් කරේ නැහැ ඒ මත ලකුණු දීමක් කරේ නැහැ ඒක නිසාම මේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ කාරණා ටික හැලෙනවා හැමදාම අපි ගිරව් ටිකක් වගේ අර ලේකම්තුබලි දැන් මේ කියන தත්ත්වයේ තේරුම් අරගෙන දැන්
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව එකතු කරලා මේ වගේ වේදිකාවක් මේ වගේ වැඩපිළිවෙලක් හරි ගස්සනවා. දැන් අපි දන්නවා දැන් අර අපි ප්‍රශ්න තිබුණ වෙලාවල යම් විසඳුම් හොයාගත්ත 71 කැරැල්ලත් එක්ක තිබ්බ තරුණ අසහනයත් එක්ක යම් සාධනීය තැනකට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වෘත්තීය අධ්‍යාපනය සඳහා වෘත්තියාභිමුඛ පාඨමාලා ආරම්භ කිරීමේ ප්‍රවණතාවක් ඒ කාලේ තිබුණා. දැන් මේ ඇති වෙලා තියෙන අරුබුදය හරහත් මේ ගේන්න හදන විසඳුමක්ද කාලෝචිත? ඇත්තටම අපි හිතනවා ඒක කාලෝචිත කියලා කියන කාරණාවෙදි ඇත්තටම අපිට හැමදාම වැරදිච්ච දේ තමයි අපි බොහෝ වෙලාවට දේවල් සැලසුම් කරනවා. ඒකට ගන්නව අවුරුදු 4-5ක්. මේ 4-5ක් කාලය තුළ සැලසුම් කරලා ඒක ක්‍රියාත්මක කරනකොට සැලැස්ම යල්පැනලා. දැන් ඇත්තටම අපේ සැලසුම් සියල්ල තියෙන මේ අනාගතේ. තව අවුරුදු 10ක් 20ක් අනාගතේ අපේ තරුණ දරුවෝ දූද අද ළමා වයසේ ඉන්න දූ දරුවෝ කොහෙටද ගෙනියන්නේ? ඔවුන් කොමන මේ වෘත්ති ශාස්ත්‍රයකට යා යුත්තේ? ඔවුන්ගේ ජීවන තත්ත්වය, ජීවන මට්ටම, ඔවුන්ගේ ජීවිතයේ සතුට කියන එක අපි කොහොමද මැන බලන්නේ සහ ඒකට කොහොමද අපි සහාය වෙන්නේ කියන කාරණාව. ඒක නිසා අපි දීර්ඝකාලීන ක්‍රියාවලියකට තමයි මේ පදනම සකස් කරන්නේ. ඉතින් ඒකෙදී අපේ විශේෂ අවධානයක් යොමුනවා රාජ්‍ය ප්‍රතිපත්තියට. රාජ්‍ය ප්‍රතිපත්තිය ඇතුළේ අපිට තියලා තියෙන ඉලක්කය තමයි ජව සම්පන්න තාරුණ්‍යක්. ජව සම්පන්න තාරුණ්‍යයක් ඒ වගේම නිර්මාණශීලී තාරුණ්‍යයක් ඒ වගේම ආර්ථික වශයෙන් ඵලදායි තරුණේ රටේ ආර්ථිකයට ඵලදායි ලෙස දායක වෙන්න පුළුවන් තරුණෙක් ගැන තමයි අපිට ඉලක්ක දීලා තියෙන්නේ. ඉතින් මේක ඔස්සේ අපි යනකොට අපි දකින්නේ වර්තමාන තරුණයා ඇත්තටම කොයිතරම් ඵලදායිද කියලා. ඔබට පේනවා වර්ෂයකදී විශ්වවිද්‍යාලයෙන් එළියට එන පිරිස රැකියාවක් සඳහා නැවත වතාවක් රජයට බලපෑම් කරන තත්ත්වයන් අවුරුදු ගණනාවක් තිස්සේ නිර්මාණය වෙලා තියෙනවා. මොවුන්ව බාරගන්න මේ ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් අපේ ඒ අතරතුර මේ රැකියාව වෙළඳපළේ ඉඩකඩ ඕනේ තරම් තියෙනවා. සුදුසු නැති ප්‍රශ්නේ. ඒක තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනේ තරම් අවස්ථා තියෙනවා. සාහිත්‍යයේ තියෙන පිරිසකුත් ඉන්නවා. හැබැයි අර අවස්ථාවලද මේ සුසුකම තියෙන්නේ කියලා පැහැහෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මට තව පොඩ්ඩක් දෙන්න මේ කාරණාව අවධානයට පාත්‍ර කරාම තමයි අපි හිතන්නේ. දැන් සමහර අය ඉන්නවා අවුරුදු 10ක් දැන් මම ඉස්කෝලේ යන කාලේ ආසෙල පළවෙනි වසරේ මම ෆේල් වෙනවා. ඒ කියන්නේ මට වැඩ බැරි නම් මම පර්ෆෝම් කරන්නේ නැත්තම් මගේ අකුරු ලිවීම හෝ මොකක් හරි මගේ මන බලන දේ බැරි නම් ෆේල්. ඒතකොට ඒ ශ්‍රේණිය නැවත ඉන්න ඕනේ. දැන් මේ අධ්‍යාපන ක්‍රමය තුළ එහෙම කරලා තමන්ගේ ඊළඟ ශ්‍රේණියට උචිත කුසලතාවයේ අදාගන්නේ දැන් ඉඩක් නැහැනේ. දැන් පුළුවන් වුණත් බැරි වුණත් යනවා. සාමාන්‍ය පෙළ දැනුමට අකුරු ලියන්න බැරිය ඉන්නවා කිව්වොත් මම දන්නවා ඔබ පිළිගන්නේද කියලා. ඒතර සාමාන්‍ය පෙළ ගියා වාක්‍යයක් ගලපලා ලියා ගන්න බැරිය ඉන්නවා කිව්වම පොතක් පතක් කියව ගන්න බැරිය ඉන්නවා කිව්වම මම දන්නවා ඔබ පිළිගන්නේද කියලා. එතකොට අර දරුවෙක් සාමාන්‍ය පෙළට යනකම් අවුරුදු 10ක ඉස්කෝලේ ගියේ ප්‍රතිඵලය මොකක්ද? ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මෙන්න මේ කියන කාරණාත් එක තමයි තියෙන්නේ. ඒතර සමහර අයව තේරුම් ගන්න අවුරුදු 5-6 7-8ක් ඉස්කෝලේ යනු දිනවන අනේ මට බෑ මේක කරන්න මට තේරෙන්නේ නැහැ ටීචර් කිනෝ තේරෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ එතනින් බහැර වෙනවා. හැබැයි බහැරලා කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත. එතකොට මෙන්න මේ කියන තැන තමයි අපේ ආමන්ත්‍රණය තියෙන්නේ. කාරණා දෙකක් ගැන. එකක් තමයි පවතින විෂය ධාරාව. පවතින විෂයන් සම්බන්ධයෙන් තමන්ට ගැලපෙන විෂය මොකද්ද සහ විෂය ධාරාව මොකද්ද කියන එක තෝරගන්න. අපි කොහොමද දරුවන්ට සහ වැඩිහිටියන්ට මඟ පෙන්නා. දෙවෙනි කාරණාව යම් මේකින් අපේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ දැන් ඇති මට මේක තව කරන්න බැහැයි කියලා සිතුවිල්ලක් පහළ වෙන දරුවෙක් ඉන්නවනම් ඔහුට ඊළඟ දිශානතිය මොකක්ද කියන එක ඉලක්කය මොකක්ද කියන එක ඔහු යා යුතු ඊළඟ තැන මොකක්ද කියන එක පිළිබඳව අපි ඔහුටම හිතන්න අවකාශ සලස්සන එක. කියන්නේ ඔහු විසින් තේරුම් ගන්නවා. කියන්නේ මම මාව තේරුම් ගැනීමෙන් මා විසින් තේරෙන කරනවා නෑ මම මේක තමයි කරන්නේ. එක්ක වඩු වැඩ වෙන්න පුළුවන්, මේසෙන් වැඩ වෙන්න පුළුවන්, වෙනත් වෘත්තියක් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රිෂියන් වෙන්න පුළුවන් ඕන එකක්. හැබැයි ඒකේ උඩ තියෙන අර හැකියාවල්, දක්ෂතාවල් සහ ඒකට තියෙන ආශාව, මේ කතන් ලැබියාව, මේ සියල්ල එක උඩ ඒක තුල විශිෂ්ටයක් වෙන්න පුළුවන්. ඕනෑම ශාස්ත්‍රයක විශිෂ්ටයක් වීමට කිසි බාධාවක් නැහැ. කිසි බාධාවක් නැහැ. හොඳයි. අපිට වේලාව මතක් කරගන්න පුංචි ඉඩක් ලබා ගන්න සූදානම්. එහෙමනම් මේ පසුබිම තුළ ඔබේ දරුවන් වෙනුවෙන් ඔය කියන කාරණා දෙක සම්බන්ධයෙන්ම අවධානය යොමු කරපු මේ වැඩසටහන හෝ මේ වැඩ පිළිවෙල මොකක්ද කියලා අපේ අධ්‍යක්ෂතුමිය ශිරෝමාලි හේවගේ මැතිනිය පැහැදිලි කරයි. මොකක්ද මේ? ඔව්,
मार्गोपदेश सत्य अक्टोबर सेप्टेंबर 12 रात्रि 8 दक्वा विवृताई मे तरंग वलट यमु वेन्न पुलुवन वृत्तीय मार्गोपदेश संबंधयेन तमयि अपि तरंग क्रियात्मक करन्ने मिनिस් බලහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය අනුෂා ගෝකුල මැතිණියත් සඳහන් කළේ මා සමග මේකට ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙන තියෙනවා පුළුවන් නම් අසල තව අයට මේක කියන්න එකතු වෙන්න කියලා ඔබතුමියගේ වචනෙන්ම කියමු ඔව් ඇත්තටම මම ආරාධනා කරනවා අපේ දුව දරුවන්ට 9 10 11 ශ්‍රේණි වල ඉන්න දුව දරුවන්ට එන්න බලන්න මේ මොකද මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉන්නේ තියෙන. එතකොට ඔබට නැවුම් අත්දැකීමක් වෙයි. දැන් චිත්‍ර කද්ද රචනා පද්ද රචනා ඔබට ඇප්ලිකේෂන් එකත් එක්කම අයදුම්පත්යත් එක්කම අපිට වන්න පුළුවන්. ඒත් එක්කම කතික සහ දැනුම මිනුම. අපි මාර්ගගත ක්‍රමයේ ඔස්සේ තියන්න යන්නේ ඒක පොඩි ටිකක් අලුත් අත්දැකීමක් වෙයි අපි දුල දාලට. ඉතින් මම ආරාධනා කරනවා සැප්තැම්බර් 12 රෑ 8ට කලින් ඔබට පුළුවන් අයදුම් කරන්න. අයදුම්පත් තියෙනවා අපේ වෙබ් අඩවියේ www.dome.gov.lk කියන වෙබ් බඩවිට ගිහිල්ලා උපදෙස් ගන්න ඒත් එකම අයදුම් පත්‍රය පුරවන්න ඒත් එකම දෙමාපියන්ට ආදරෙන් මතක් කරනවා දරුවන්ව පොළඹවන්න ගෙදර ඉන්න දරුවන්ව මොකද ඒගොල්ලන්ට ඕන කරන ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය දත්තත් ඒ කියන්නේ තොරතුරුත් අපි අපේ වෙබ් බඩවියට ඇතුළත් කරලා තියෙනවා ඒව පරිශීලනය කරලා රචනාවක් ලියන්න චිත්‍රයක් අඳින්න දැනුම වෙනුවට සූදානම් වෙන්න ඉතින් මම ආරාධනා කරනවා සැප්තැම්බර් 12 රෑ 8ට කලින් අයදුම් කරන්න කියලා ලංකාවේ හැමෝගෙම අය මට ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරේ නැහැ සියලු දේවල් පැහැදිලි කරා හැබැයි මම වෙබ් අඩවියේ නැවත වතාවක් කියන්න කියලා මතක් කරනවා අපේ වෙබ් අඩවියේ www.dome.gov.lk හරි එහෙමනම් දූල පුතාලත් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න ඒ වගේම මේකට ක්‍රියාකාරී වෙන්න අම්මලා තාත්තත් මුළු සමස්ත රටේම සිටින මේ කණ්ඩායම් වලට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා දැන් මේ වෙනකොට අධ්‍යක්ෂතුමිය මේ දැන් මාර්ගගත ක්‍රමයක් එක්ක එකතු වීම සහ මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් නැත්නම් මේ ආයුධම් පත්‍ර පිරවීම ඒවා ෆෝවර්ඩ් කිරීම වගේ දේවල් වලට අර කලින් තිබුණ ඇල්මරුණු ස්වභාවය නැතුව හැමෝගෙම මේකට සක්‍රීය දායකත්වය තියෙනවා මේක දැන් සරල වෙලා තියෙන්නේ නේ අනිවාර්ය
හරිම මොකද දැන් අසල අපි දන්නවා අපේ ඉගෙනුම් ක්‍රියාවලියක් පහුගිය අවදී සිදු වුණානි Zoom තාක්ෂණය ඔස්සේ ඒ කියන්නේ WhatsApp ක්‍රමය ඔස්සේ Zoom ඒ සම්බදියාව යවනවා දරුවෝ ඉහර ඉගෙන ගත්තා. එතකොට අර තියෙන මූලික දැනුම දැන් දරුවන්ට තියෙනවා. දැන් දෙමාපියන්ට තියෙනවා. ඉතින් අපි යොදාගත්තේ මේ සරල තාක්ෂණියම තමයි. අපි අපේ වෙබ් අඩවි විහාර ප්‍රචලිත කරාට පස්සේ යන්නේ Google Form එකක් කියලා. දැන් Google Form එක කියන එක හරිම සරලයි. එතකොට හරිම සරල විදිහට තමයි මේ තාක්ෂණ උපයෝග කරගත්තේ. ඒ හින්දා අපිට පුළුවන් වුණා ඉතාම දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල දරුවන් පවා මේකට සම්බන්ධ කරගන්න. එතකොට අපේ නිලධාරීන් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ සමහර තැන්වල ඒ දරුවන්ට අපි හිතමු සිග්නල් ඒ කියන්නේ සංඥා පද්ධතිය යම්කිසි දෝෂ තියෙනවා නම් අපේ නිලධාරීන් මැදිහත් වෙලා ඔවුන්ගේ නිර්මාණ නිලධාරීන්ට ගෙන්වාගෙන නිලධාරීන් විසින් ඒ ආයුධම් පත්‍රය සම්පූර්ණ කරලා අප වෙත යොමු කරනවා. ඉතින් ගුරුවරු සහ දෙමාපියන්ගත් ලොකු උනන්දුවක් තියෙනවා. මොකද දැනුම මිනුම කියන කාර්යාලයේදී ක්‍රියාවලියේදී අපිට සිද්ධ වෙනවා දරුවෙකුට ඊමේල් ලිපිනයක් හදන්න විද්‍යුත් ලිපිනයක් හදන්න. ඉතින් ඒක කාර්යතාවයේදී ගුරුවරුන් සහ දෙමාපියන් මැදිහත් වෙලා ඔවුන්ගේ නම් වලට ඒ විද්‍යුත් ලිපිනයන් හදලා දරුවන් යොමු කිරීමේ ලොකු උනන්දුවක්. ඒ කියන්නේ දැන් අපි රැය පුරා කියලා නෑ නිතරම අපිට උද්දරගත නැමතුම් වෙනවා කොහොමද මේක කරන්නේ. ඕකේ අනිත් පැත්තත් වෙනවා දරුවෝ අම්මලා තාත්තලාට ඊමේල් ලිපිනය හදලා දෙනවා නේද? ඒකටත් පත්තලි ඉන්නවා. දැන් 9 10 කියනකොට ඒගොල්ලන්ට හොඳ තාක්ෂණික දැනුමක් තියෙනවා. දැන් වැඩිහිටියන්ගේ ඇප්ලිකේෂන් යොමු කරින්නේ දරුවෝ තමයි අම්මලා තාත්තලාට මග පෙන්වන්නේ ඇප්ලිකේෂන් එක යොමු කිරීම ගැන. ඉතින් හරිම සුන්දරයි. මම හිතන්නේ මේ වෙලාවේ පොඩි ජවයක් තියෙනවා දිවයින පුරාම මේකට එක් සම්බන්ධ වෙන්න එකතු වෙන්න. ඉතින් අපිට සතුටුයි. මොකද අපි යමක් කරන්න හැදුවේ දැනුවත් කරන්න. දැන් ඒක ටික ටික වෙනවා කියන කතන්දරේ අපිට දැන් හැංගීගෙන යනවා. ලේකම්තුමනි මේ ආකාරයට මේ හරහා දැන් ඇත්තටම කියනවා නම් වෘත්තීය මාර්ගෝපදේශනයේ කියන මේ සාකච්ඡාවත් අපට අපේ රට තුල යම් ආකාරයකට මේ ක්‍රියාවට නංවන්නේම අර කිව්වා වගේ පිළුණු වෙලා නැත්තම් පරණ වෙලා කියලා ඔබතුමා කියන්නේ නැත්තම් මේක ද හොඳ අවස්ථාව. මම හිතන්නේ ඔකට උත්තර දෙපැත්තම තියෙනවා. පිළුණු වෙලා තමයි ඒ ණය කියලා කියන්න බෑ. හැබැයි මේක ඉතාම හොඳ අවස්ථාවක්. මොකද හේතුව යම් අවස්ථාවකට මතකද මම අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන කාලේ පාසල් දරුවන් සහ ගුරුවරු ටැබ් පරිගණක දෙන්න යෝජනා කරා. ඒ යෝජනාව සැලකිය යුතු මට්ටමට ක්‍රියාත්මක වෙන්නත් ගියා. සමාජයේ ඉතාම බරපතල විදිහේ කතාබහක් සිද්ධ වුණා. මේක නිසා මොකද වෙන්නේ? මෙහෙමුණොත් එහෙම ධමයි කොහෙටද යන්නේ? ඒ කියන කතන්දර. ඉතින් ඒකත් එක්කම දැන් අද අපිට පේනවා මේ වසංගත තත්ත්වයත් එක්ක නිර්මාණය වුණ අධ්‍යාපනයේට ඇතිවෙච්ච බලපෑම මත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හොඳ හෝ නරක සිවිල් දිනාටම සිද්ධලා තියෙනවා. දැන් Zoom තාක්ෂණය වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ සඳහා ඩිවයිස් එකක් ඕනි. ඒක ෆෝන් එක හරි එහෙම නැත්නම් ටැබ් එක හරි එහෙම නැත්නම් ලැප්ටොප් එක හරි ගෙදර පරිගණක හරි මොකක් හරි. ඉතින් ඒක නිසා මම හිතන්නේ අර ඔබ හැම වෙලෙම කියනවා වගේ මේ අඳුරටම සාප කරන්න අපට වසන්තය උදා කර ගන්නට හැකි වේවා කියන ප්‍රාර්ථනය තමයි හැමදාමත් අපේ තියෙන්නේ. නෙවෙයි තියෙන්නේ අඳුර. අඳුර මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ. අඳුර අවබෝධ කර ගන්න. අඳුර දෙන පණිවිඩය තමයි වැදගත්. ඒතර අපි දැනගන්න ඕනේ අඳුර දුරු කරන්න දල්වන්න ඕනේ ආලෝකය මොකද්ද කියන එක. ඒ වගේ මේ අවස්ථාව මම හිතන්නේ ජාතියක් හැටියට අපිට ලැබෙන අවස්ථාවලි මම හිතන්නේ පස්වෙනි වගේ විතර අවස්ථාව. දැන් අපි නිදහස ලැබලා අපිට අවස්ථාවක් හම්බුණා රටක් හැටියට නැගී හිටින්න. ඊට පස්සේ දේශීය ආර්ථික ක්‍රම හඳුන්වා දීලා අවස්ථාවක් තිබුණා නැගී හිටින්න. ඊට පස්සේ විවෘත ආර්ථික ක්‍රමයේ රටට ගෙනල්ලා අපිට තිබුණා ඕනේ නම් ඒකෙන් ගොඩ යන්න. ඊට පස්සේදී මේ රටේ යුද්ධ දෙක තුනක් ඇවිල්ලා කියන්නේ සිවිල් අරගල දෙක තුනක් ඇවිල්ලා අපිට යම් යම් පණිවිඩ දුන්න තරුණයෝ සහ අනිත් සියලු දෙනා මෙහෙම ගියොත් මේක කරන්න බෑ රටක් හැරීට අපේ ඉතිහාසය ක්‍රමයෙන් වෙනස් කරන්න ඕනේ. ඕමෝම ගිහිල්ලා සුනාමි ඇවිල්ලා අපිට පණිවිඩයක් දුන්නා ස්වභාව ධර්මයේ ඉතින් මේ මාව අතික්‍රමණය කරන්න එපා මාව විනාශ කරන්න එපා මාව රැකගෙන පලයල්ලයි කියන පණිවිඩේ. ඒක තුල හැබැයි අපි ආපහු හිතුවද කියන ප්‍රශ්නේ තියෙනවා. ආයෙත් මතක් කරා. ඊට පස්සේදී මං හිතන්නේ හොඳ හෝ නරක මේ ඊස සන්ඩේ ඇටෑක් එක වගේ කිනුත් අපිට පණිවිඩයක් දීලා තියෙනවා අපි කොහෙටද යන්න ඕනේ කියන එක. සහ විශේෂයෙන් මේ වසංගතේ මයිදන්නේ අපේ ජීවිත කාලේ ඔබටත් මේ අත්දැකීම සැලකිය යුතු මට්ටමකට ඇති මේ සකලවිධ අර්බුද එක්ක තමයි අපි යන්නේ. ඒ තුල අපි හැම වෙලේම ඥානණය වෙනවා. ඒ නිසා අපිට තරම් මේක දැනෙච්ච පිරිසක් නැද්දෝ කියලා තිලාවකට හිතෙනවා. අපිට වඩා වයසින් වැඩි අය තවත් මේක ඇති. නමුත් මේ 60 දශකයේ ඉපදිච්ච බොහෝ අයට මේක ඉතාම මැනවින් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අපිට නැවත වතාවක් මේ විශ්වයෙන් පණිවිඩයක් දෙනවා. දැන්වත් හිතපන්. දැන්වත් සැලසුම් කරපන්. දැන්වත් උඹලා
මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියන එක වෙන වගේ එක දැනගෙන වැඩ කරපළා කියන පණිවිඩය හම්බ වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ දැන් මම දැක්කේ ඇසෙල දැන් පළවෙනි රැල්ල එනකොට කොවිඩ් එකේ අපේ රටේ මිනිසුන්ගේ හැසිරීම බලන්න කොච්චර විනයක් තිබුණාද කොච්චර ශික්ෂණයක් තිබුණාද අපිට තිබිච්ච සමහර ප්‍රශ්න වල කොච්චර රටවල් දිහා බල බල අපි හරි ආඩම්බර වුණා. ආඩම්බර වුණා. ඒ ආඩම්බරේ කොච්චර කාලද තිබුණේ දෙවෙනි රැල්ල එනකොට දෙවෙනි රැල්ල නිර්මාණය කිරීමේ වකින් බලන්නකො කොහෙන්ද ආවේ තුන්වෙනි රැල්ල දැන් හතරවෙනි රැල්ල තියෙනවා පස්වෙනි රැල්ල ගැනත් කතා කරමු. ඉතින් මේ දැන් වෙනකොට අපි ලොක්ඩවුන් කියන එකට දීලා තියෙන අර්ථය මොකද්ද කියන්නකො. ඉතින් ඒක නිසා දැන් මේ 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 නිරෝධායන ඇඳිරි නීතිය කියන එක නිකන් මොකද්ද කියලා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ජාතියක් හැටියට අපි මේ කොහෙද තල්ලු වෙන්නේ කියන්නේ. ඒක නිසා මේ වෙලාව මම හිතන්නේ අපි ඉතාම ගැඹුරින් කල්පනා කළ යුතු ඉතාම ප්‍රායෝගික තීරණ ගත යුතු තාක්ෂණය කියන එක ඉතාම මැනවින් පාවිච්චි කළ යුතු අපේ දරුවන්ගේ අනාගතට බලපාන අභියෝග මනාව වටහාගෙන කටයුතු කළ යුතු අවධිය. ඉතින් මේ වෙලාවේ අපි හරි තීරණ ගත්තේ නැත්නම් හරි ප්‍රතිපත්ති සකස් කරේ නැත්නම් හරි වැඩපිළිවෙළ සකස් කරේ නැත්නම් තවදුරටත් අපි මේ ප්‍රායෝගිකව තනකින් තනකට ගිහිල්ලා කරන දේම විශ්වාස කරන ඒ මතම හිටියොත් මේ තාක්ෂණික ලෝකේ අපි අනිවාර්යෙන් අතරමඟ යනවා. අනික තෘප්තියෙන් රැකියාව කරන අනාගත පරපුරක් හදාගන්නේ කිය අභියෝගයත් අවශ්‍යයි අපි ඉන්නේ. මේකත් එක්ක ඉතින් අපිට ඕනකම තියෙන්නේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ තුල නිවැරදි තීන්දුව අරගෙන තමන්ගේ විශේෂා විශේෂ ධාරාව තෝරාගෙන ඒකේ හිණිපෙත්තම යන පිරිසට යන්න අවකාශ ඉඩ හසර හදන එක. හැබැයි ඒකෙන් හැලෙන ඒකෙන් ඉවත් වෙන පිරිස ඔවුන් සමාජ විරෝධී ක්‍රියා කරන කල්ලි වලට හෝ කණ්ඩායම් වලට හෝ ස්ථාන වලට යොමු වෙන එක නවත්තලා ඔවුන් මේ වෘත්තීය මාර්ගෝපදේශනය කියන කාරණාව මත ඔවුන්ට එය හැකි දුර සඳහා ඔවුන්ට හැකි ගමන සඳහා ඔවුන් යොමු කරවාගෙන එතකොට කෙනෙක් දැන් අපි දන්නවා සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ අපි උසස් පෙළෙන් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් කරගන්නේ තාමත් 30000කට අඩු ප්‍රමාණයක්. මම හිතන්නේ මේ වර අතුගරු ජනත්වය විශේෂ අවධානය දෙලා දෙනක වැඩි කරන්න. ඉතින් මෙන්න මේ තත්ත්වයන් සියල්ල පිළිබඳ අපේ ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයාත් අපේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ආයතන ප්‍රධානීන් සියලු දෙනා මම හිතන්නේ වර්ෂයක් පුරාවට සාකච්ඡා කරලා අපි මේවට කොහොමද එළඹෙන්නේ කොහොමද අපේ උපාය උපක්‍රම මොනවද විය යුත්තේ මොන විදිහේ එළඹුවක්ද අපිට තියෙන්නේ කොහොමද මේක ප්‍රායෝගික කරන්නේ අපි මේ කොවිඩ් වසංගත තත්ත්වයේ තියෙනවා කියලා අපි නිද්‍රාශීලීව ඉන්නවද එහෙම නැත්නම් අපි ඒකට විකල්ප ප්‍රවේශයන් විකල්ප එළඹුම් හොයාගන්නවද කියන එක ඒ මත තමයි මේ වෘත්තීය මාර්ගෝපදේශනය කියන එකට වැඩි තැනක් හම්බ වෙන නිසා මේක තව එකක් කියන්න ඕනේ අපි මේකටම බද්ධ වෙලා සතියට අදාළ නොවුණත් අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්කතු වෙලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයක එක්කතු වෙලා ගුරුවරුන් 15000ක් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා පාසල ඇතුලේ තමන්ගේ දරුවන්ට මේ කියන වෘත්තීය මාර්ගෝපදේශනය දෙන්න පුළුවන් අය පාසලේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ ඉඳගෙන දෙන්න ඒක බාහිර ආයතන හෝ පුද්ගලයන් ඇවිල්ලා කරනවා වෙනුවට තමන්ගේ ආදරණීය ගුරුවරයා තමන්ගේ විදුහල්පති දරුවත් එක්ක ගැවසෙන කෙනාට දරුවා වඳුර ගන්නත් පුළුවන් නේද? ඕක දැන් ඔබ දන්නවා මම හිතන්නේ අපිට දෙමව්පිය පුංචි කාලේ වීරයෝ වුණාට අපි ඉස්කෝලේ යන්න පටන් ගත්තම ගුරුවරයා වීරයා වෙනවා. ඇත්ත. එතකොට මේ ගුරුවරයෙක් යමක් කියනවද අපි සමහරලාට ඒක හිස් මුදුනේ පිළිගන්නවා. සමහරලාට ගෙදර ඇවිල්ලා අම්මා තාත්තත් එක්ක තර්ක කරනවා නෑ මගේ ටීචර් කිව්වේ මේම. ඔයා එහෙම කියන එක වැරදි කියලා. ඉතින් එතෙන්ට යනවා. ඒ කියන්නේ මේ ගුරු භූමිකාව කියන එක ඉතාම ප්‍රබල ඉතාම බලපෑම් කළ හැකි එකක්. ඉතින් ඒක නිසා අපි වෘත්තීය මාර්ගෝපදේශන සතියත් එක්කම වෘත්තීය මාර්ගෝපදේශන සංස්කෘතියක් හදන්න. රට ඇතුලේ වැඩපිළිවෙළක් ගේනවා. ඉතින් මේක විශ්වවිද්‍යාල පද්ධතියේත් අධ්‍යාපන පද්ධතියේත් වෙන වෙන කුඩා සමාජ කණ්ඩායම් ඇතුලේත් කරන්න තමයි අපි අපේක්ෂාව. හොඳයි. අපි එහෙමනම් සාකච්ඡාව අවසන් කරන්නට කාල වේලා එකතු වෙලා ඔබතුමීට තව විනාඩියක් අපි කාලය දෙන්නම් මේ සම්බන්ධයෙන් තවත් දුරටත් වැදගත් වන දෙමාපියන්ට පණිවිඩ තිබෙනවා නම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. ඔව් මම දැන් කලින් කතා කරේ තරංගාවලිය ගැන. ඒත් එක්කම ඔක්තෝබර් 4 සහ 10 අතර කාල සීමාව තුළ අපි තවත් සුවිශේෂී විදියට ක්‍රියාත්මක වෙන වැඩසටහන් දෙකක්. එකක් තමයි වෘත්තීය මාර්ගෝපදේශ යතුර කියන එක. අර අපේ ලේකම්තුමා කිව්වා වගේ තමන් යන්න ඕනේ කොහාටද, තමන්ගේ හැකියාව තියෙන කොයි පැත්තටද, තමන්ගේ ලැබියාව තියෙන කොයි පැත්තටද කියන එක ගැන ඒ දරුවෙකුටම පුළුවන්. දරුවෙක් විතරක් නෙවෙයි වැඩිහිටියෙකුටත් පුළුවන්. දැනට ඉන්න විශ්වවිද්‍යාලෙන් ඒ පිටමං වෙලා ඉන්න දරුවෙකුට උනත් කාට උනත් පුළුවන් අඳුරගන්න මට ගැළපෙනම වෘත්තීය කුමක්ද කියන එක හඳුනගන්න. ඒක වෘත්තීය මාර්ගෝපදේශය කියන්නේ වෘත්තීය යතුර කියන එක. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. අපි ඒකත් කරන්නේ මාර්ගගත ක්‍රමයේ
ඔස්සේ ඒකත් අලුත් අත්දැකීමක් වෙයි ඒ සඳහා ඔක්තෝබර් 7 8 9 කියන දවස් තුන ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි හමු අමතලා පුළුවන් විස්තර දැනගන්න ඒත් එක්කම ඒ දවස් තුනේම 7 8 9 කියන දවස් තුනේම අපි ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා රැකියා වෙළඳ පොළ රැකියා පොළ කියන එක ඒකත් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ යන්නේ මේ වෙනකොට ඊට අදාළ තොරතුරුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් අපේ නිලධාරීන් එකතු කරගෙන ඉන්නවා ඉතින් ඔබ රැකියා අපේක්ෂිතයෙක් නම් අපිත් එක්ක රටේ ප්‍රධාන ආයතන ගණනාවක් එකතු වෙලා ඉන්නවා මේ දවස් තුනේ සම්බන්ධ වෙන්න පුළුවන් ඉතින් මම ආරාධනා කරනවා යෘතිය යතුර පරීක්ෂණයටත් එකතු වෙන්න කියලා. හොඳයි. එහෙමනම් ඔබේ වෘත්තීය සිහිනයට පියාපත් දෙන්න තමයි ඒකට කෙසියම් මඟ පෙන්වීමක් කරන්න තමයි අපි උත්සාහ කළේ. අපි ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව බොහොම හැඟීමෙන් සහ දැක්මක් ඇතුව වැඩ කටයුතු කරන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මැතිතුමනේ ඔබතුමන්ට. ඒ වගේම මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමාලි හේවගේ මැතිණියටත් බෙහෙත් සුතියයි. අයබෝන්. අයබෝන්. සමුගන්නට අවසරයි.